ඔබේ ප්‍රශ්නය තමයි ලංකාව අනිකුත් රටවල් සමග කරට කර සටනක් දීගෙන සංවර්ධන ගමනේ ඉදිරියට යන්නේ කොහොමද? ඒකට අවශ්‍ය මොනවද කියන එක. මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. අපිට පැය ගාණක් කතා කරන්න වෙන. නමුත් මම ඔබට මේ ගමන යෑමට අවශ්‍ය මූලික සාධක තුනක් විතර පවසන්නම්. ඒකේ මූලිකම දේ තමයි අපේ රටේ ජනතාවට සමස්තයක් වශයෙන් මුළු ජනතාවටම අවශ්‍යතාවයක් තිබිය යුතුයි ඉදිරි ගමනක් යන්න. තමන්ගේ තියෙන තත්වය ඉහළ මට්ටමකට උසස් මට්ටමකට පත් කරගන්න ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඔබට පැහැදිලිවම පෙනෙනවා අපිට අවශ්‍ය නැත්තම් ගමනක් යන්න ඒ ගමන අපි යන්නේ නැහැ. මුලින්ම ගමනක් යන්න තියෙන මූලික පදනම තමයි ඒ ගමන යෑමට අවශ්‍යතාවය තිබෙන්නේ. එතකොට මේ අවශ්‍යතාවය අපි මහජනතාව අතර ඇති කළ යුතුයි. දැන් මෙතනදී ගැටලුවක් පැන නැගෙනවා. මම මේ කතා කරන්නේ සමස්තයක් වශයෙන් මුළු ජනතාවම ගත්තාම ඔවුන්ට අභිමානයක් තියෙනවද අපි මේ ඉන්න තැනින් ඉදිරියට රට ගෙනියන්න ඕනේ කියලා. මම ඕකට පොඩි කතන්දරයක් ඔබට කියන්නම්. පහුගිය දිනක මට හමු වුණා, මට කතා කරන්න ලැබුණා බ්‍රසීලයේ සමාජ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් එක්ක. ඔබ දන්නවා බ්‍රසීලය කියන්නේ ඉතා විශාල ආර්ථිකයක් තියෙන රටක්. ඒ වුණාට රටේ බහුතරයක් පහළ ආදායම් මට්ටමක් ලබන පවුල්. එතකොට මේ බ්‍රසීලයේ තියෙන බොහොම සුලභ දර්ශනයක් තමයි වීදි දරුවන් සහ වීති ගැටවරයන්. ඔවුන්ගේ ප්‍රධානම ජීවන වෘත්තිකාව තමයි එක හිඟා කෑම, එහෙම නැත්නම් සොරකම් කිරීම. එතකොට මේ බ්‍රසීලයේ සාවෝපෝලෝ නගරයේ එක්තරා නගර සභාවක සබර්බ් එකක නගරාධිපතිවරයා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් එක්කලා කතා කරගෙන විශාල ආධාර වැඩසටහනක් පටන් ගන්නවා. මේ වීදි ගැටවරයන්ට යම් වෘත්තීයමේ පුහුණුවක් ලබා දීලා, නේවාසික වෘත්තීය පුහුණුවක් ඔවුන් තමන්ගේ දෙපයින් නගා සිටුවන්. එතකොට මේක ඔබට තේනවා ඇති බ්‍රසීලය වගේ දුප්පත් රටකට ලැබෙන ආශිර්වාදයක්. දැන් මේ නගරේ මේ අන්තර්ජාතික රාජ නොවන සංවිධානය අර ඒ නගරේ පාලකයන් සමග එකතු වෙලා ඔවුන් දියත් කරන වැඩසටහනක් මේ නගරේ වීතිවල සිඟා කන සෑම ගැටවරයෙක් ළඟටම ගිහිල්ලා ඔවුන් කියනවා මෙහෙම වැඩසටහනක් තියෙනවා ඔබ සහභාගී වෙන්න කියලා. මාසයක් දෙකක් මේ විදියට මේ දැනුවත් කිරීම ඉදිරියට යනවා. නමුත් ඔබ පුදුම වෙයි, එකම ගැටවරයෙක්වත් මේ වීදි ගැටවරයෙක්වත් මේ නොමිලේ ආහාර පාන දීලා, නොමිලේ නමාතැන් දීලා, නොමිලේ වෘත්තීය පුහුණුවක් දීලා රැකියාවකට මේ ගැටවරයා යොමු කිරීමට සකස් කළ මේ වැඩසටහනට ඉදිරිපත් වෙන්නේ නැහැ කිසිම කෙනෙක්. ඊට පස්සේ මේ නගරාධිපතිවරයා උත්සාහ කරනවා පොලිසිය මාර්ගයෙන් මේ ගැටවරයෝ 50ක් 60ක් යම් බලහත්කාරයකින් මේ නේවාසික පුහුණු වැඩසටහනට රැගෙන යන්න. එහෙම රැගෙන ගිහිල්ලා ඔවුන් මේ වැඩසටහන පටන් ගන්නවා. නමුත් පුදුමේ කියන්නේ මේ අර කන්න බොන්න නැතුව සිඟා කමින් වීතිවල ගැවසුණු අර ගැටවරයෝ හොඳ ආහාර වේලක් හිසට සෙවණක් ලබා දීලා
මේ වැඩසටහන කරගෙන යද්දී දවස් දෙක තුනකින් අතුරුදහන් වෙනවා. ඔවුන්නේ නිවාසික වැඩසටහන කරන ස්ථානෙන් කොහොම හරි පැනලා යන. අන්තිමට සතියක් දෙකක් යනකොට එක්කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ දැන් මට මේ කතාව කියන මහාචාර්යවරයා ඔහු සර්වේ එකක් කරනවා. මේකට හේතුව මොකක්ද කියලා හොයන්න. ඔහු මේ වැඩසටහනෙන් පැනලා ආපු ගැටවරයෝ 20ක් 30ක් එක්කලා ගිහින් සුහද කතා බහක යෙදෙනවා. ඔවුන් මෙහෙම කළේ ඇයි කියන එක ගැන දැනගන්න. එතකොට මේ මහාචාර්යවරයා කියනවා ඔබ පුදුම වෙයි. ඔවුන් කියනවා ඔවුන් ඉතාමත්ම අභිමානෙන් ඔවුන් කියා සිටිනවා ඔවුන්ව මේ වැඩසටහනට සිරකර තැබීමට පොලිසිය අසමත් වූ බව. ඔවුන් ඉතාමත්ම ආඩම්බරයි කියන්න ඔවුන් කෙසේ හෝ මේ නේවාසික ස්ථානයෙන් පැන ආපු විත්තිය. ඔවුන් ඒක බොහොම රස කරලා කියනවා මෙන්න මේ වගේ කරලා තමයි මං ආවේ කියලා. ඒ වගේම තමයි මේ ගැටවරයන්ට අර නගරාධිපති සහ පොලිසිය පිළිබඳව දැඩි වෛරයක් තියෙනවා. මේ වෛරය තියෙන්නේ ඔවුන්ව වීතියට බස්සලා වීතියේ හිඟා කන්න සලස්සලා ඔවුන්ව ඉතාමත්ම දරිද්‍රතාවයේ උග්‍ර වූ තත්වයකට පත් කිරීම ගැන නම් නෙමෙයි. ඔවුන්ව වීතියේ රඳවා තැබීම ගැන නෙමෙයි. ඔවුන්ට වෛරය ඇත්තේ මේ වීතියෙන් ඔවුන්ව ඉවත් කරපු එක ගැන, ඉවත් කරන්න දැරූ උත්සාහය පිළිබඳ. මෙන්න මේ කාරණයෙන් ඔබට යමක් තේරෙන්න ඕන. මේක බ්‍රසීලයේ විතරක් නෙමෙයි, සෑහෙන ප්‍රමාණයකට මේ මානසික තත්ත්වය, මේ චින්තන රටාව ලංකාවේ තියෙනවා. මොකද මේකට හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලඥයා අවුරුදු 60ක් 70ක් තිස්සේ මේ රටේ දුප්පත්කම උත්කර්ෂයට නංගවලා තියෙනවා. දුප්පතුන් ආඩම්බර වෙනවා තමන් දුප්පත් වීම ගැන. ඔවුන්ට ඒක ආභරණයක්. දැන් උදාහරණයක් හැටියට ඔබ සමෘද්ධිලාභීන් එක කතා කරලා බලන්න. ඔවුන් කැමතිද තමන්ගේ ජීවිතයේ අඩියක් ඉස්සරහට තියලා සමෘද්ධියෙන් ඉවත් වෙන්න? මට සැකයි ඔවුන්ගෙන් කී දෙනෙක් මේක කැමතිද කියලා. ඒ ඔන්නේ ඔබ සරසවි සිසුන් එක්ක කතා කරන්න. ඔබ අහන්න මහපොළ ශිෂ්‍යාධාරයේ නවත්තලා ඔවුන්ට ටෙම්පරරි නැත්තම් පාර්ට් ටයිම් ජොබ් එකක් දෙන්න. හොඳ තැනක හොඳ රැකියාවක්. ඒ රැකියාවෙන් ඔවුන්ට ඉදිරියට උනත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි පාර්ට් ටයිම් ජොබ් එකක් අර මහපොළ ආධාරයේ මගින් ලැබෙන මුදලට වඩා දෙගුණයක් මුදල් අතට ලැබෙන්න, නැත්නම් තුන්ගුණයක් මුදල් අතට ලැබෙන්න රැකියාවක් දෙනවා නම් මහපොළ අතාරින්න කැමතිද කියලා. ඔබ හිතනවාද උතනින් 10%ක්වත් ඕකට කැමති වෙයි කියලා? එහෙම නැහැ. මොකද වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අභිමානය දේශපාලඥයා විසින් වළදමා තියෙනවා. එකට හේතුව තමයි මේ රටේ දේශපාලනයේ ආහාරය බඩගෝස්තරය තමයි දුප්පත් අඩුල් ආදායම් ලාභී සමාජ ස්තරය. ඒ නිසා ඔවුන් කැමති නෑ මේ ජනතාව මේ සමාජ ස්තරයෙන් උඩට එනවට. ඒක ඔවුන්ගේ ඔළුවලට කාවද්දලා තියෙනවා. නුඹ දුප්පතෙක් විදියට ඉපදුනා නම් දුප්පතෙක් විදියටම මිය යා යුතුයි කියලා. මෙන්න මේ මානසිකත්වය වෙනස් කරන්න නැතුව, අභිමානවත් ජාතියක් තනන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. එතකොට මේ අභිමානවත් ජාතිය තැනීමට නම් අපිට පැහැදිලි අවංක නායකත්වයක් තිබිය යුතුයි. අන්න ඒ නායකත්වය තමයි අපි දැන් සොයාගෙන තියෙන්නේ. අපිට රටක් විදියට ඉදිරියට යන්න තියෙන
ඊළඟ සාධකය තමයි අපි අපේ හැකියාව තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම සහ ඒ අපේ හැකියාව, අපේ ශක්තිය වර්ධනය කරගන්න උත්සුක වෙන්නේ. අපි දැන් සලකපු සංචාරක ව්‍යාපාරය ගැන, මැලේෂියාව, සිංගප්පූරුව වගේ රටවල ප්‍රධාන සංචාරකයන් අද්දවා ගැනීමේ ක්‍රමවේදය වෙලා තියෙන්නේ විනෝදාශ්වාදය සඳහා වන විනෝදාගාර. දැන් මැලේෂියාවේ ගෙන්ටිං හයිලන්ඩ්ස්, එහෙම නැත්නම් සිංගප්පූරුවේ සෙන්තොසා අයිලන්ඩ් ගත්තොත් අපිට පේනවා මේවට ඉතා විශාල ජනතාවක් නිතිපතා ඇදීනවා. දැන් එහෙම කියලා අපි ලංකාවෙත් මේ වගේ විනෝදාගාර ඇති කරලද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ? මං කියන්නේ ඒ මතද අපේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතාවය ගොඩනගා ගත යුත්තේ. ඊට පස්සේ අපි හිතමු දැන් මොනාකෝ රාජ්‍ය කැසිනෝ ව්‍යාපාරයේ මගින් ඉතා ධනවත් සශ්‍රීක රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒක බලාගෙන අපි තීරණය කරනවාද ලංකාවෙත් සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීමේ ප්‍රමුඛතාවය කැසිනෝ ව්‍යාපාරයේ විය යුතුයි කියලා. එහෙම නැත්නම් තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය දිහා බලාගෙන අපි හිතනවාද ලංකාවෙත් අපි ගණිකා වෘත්තිය මගින් සංචාරක ව්‍යාපාරය ඉස්සරහට ගන්න ඕනේ කියලා? මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි හඳුනාගත යුතුයි අපේ හැකියාව. සංචාරක ව්‍යාපාරයේ පිටබලව ලංකාවේ ශක්තිය, හැකියාව මොකක්ද කියලා කෙනෙක් අහුවොත් මට පෙන්වන්න පුළුවන් දේ තමයි මේ අධ්‍යාත්මික ගුණ වගාව කියන එක ලංකාවේ ඉතා ස්ථාවරව පවතිනවා කියලා. මේ ස්පිරිචුවලිසම් කියන එක ලෝකෙ බොහෝ රටවල කතාබහ වෙනවා. අපිට බැරිද මේක පදනම් කරගෙන සංචාරකයන් මේ රටට අද්වාව ගන්න? මොකද ඊට සුදුසු පරිසරයක්, ඊට සුදුසු පෞරාණික නටබුන් මේ හැම පරිසර පද්ධතියක්ම අපේ රටේ තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් නිවාඩු නිකේතන සංකීර්ණ කීපයක් හදන්න ලංකාවට පැමිණෙන සංචාරකයෙක් ලංකාවෙන් පිටතට යනකොට ඔහුට ගුණධර්ම, සාරධර්ම රාශියක් එකතු කරගෙන යන විදියට යම් ව්‍යාපෘතියක් සදන්. මම හිතනවා එතන තියෙනවා කියලා අපේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වය. එතකොට තායිලන්තයට ගිහිල්ලා ඩොලර් 20,000ක් වියදම් කරලා සමාජ රෝගයකුත් හදාගෙන ජර්මනියට යනවට වඩා ලංකාවට ඇවිල්ලා ඒ මුදලම වියදම් කරලා ඉතාමත්ම ආත්ම තෘප්තියකින් තමන්ට වටිනා දෙයක් අරගෙන තමන්ගේ රටට යන්න සංචාරකයෙක්ව පොළඹවා ගන්න පුළුවන් නම් මං හිතනවා ඒතන තමයි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ කියලා. මේ එක උදාහරණයක් විතරයි. මේ වගේ අපි හැම අංශයකින්ම බැලිය යුතුයි අපේ හැකියාව සහ ශක්තිය තියෙන්නේ කොතනද කියලා. ඊළඟ වැදගත්ම සාධකයක් තමයි අපිට ඉස්සරහට යන්න තියෙන ලංකාවේ ආර්ථික රටාවත් සමාජයේ දිවි පැවැත්මත් යම්කිසි විදියකින් ඒකාබද්ධ කිරීම, නැත්තම් කම්පැටිබල් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මම උදාහරණයක් දෙන්නම්. ලංකාවේ දෙවැනි ප්‍රධානතම ආහාරය මොකක්ද? පාන්. පාන් හදන්නේ තිරිඟු පිටිවලින්. තිරිඟු පිටි 100%ක්ම ලංකාවට ආනයනය කරනවා. එතකොට රටක දෙවැනි ප්‍රධාන ආහාරය 100%ක්ම වෙන රටකින් ලංකාවට ආනයනය කරනවා නම් අපි කොහොමද දියුණු වෙන්නේ? එක්කෝ මිනිස්සු පාන් කන එක වෙනස් කරන්න ඕනේ, එහෙම නැත්නම් ලංකාවේ තිරිඟු වවන්න ඕනේ. ওই දෙකෙන් එකක් කළේ නැත්නම් අපි මෙතනමයි. මම තව උදාහරණයක් දෙන්නම්. ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රධාන ඇඳුම මොකක්ද? රජයේ ආයතනයකට ඔබ ගියත්
වැඩි දෙනෙක් ඇඳන් ඉන්නේ සාරිය. ලංකාවේ අවුරුද්දකට සාරි කීයක් නිෂ්පාදනය කරනවද? ලංකාවේ අවුරුද්දකට සාරි කී දහහක් කී ලක්ෂයක් විකිණෙනවද? නමුත් එක සාරියක්වත් ලංකාවේ හදන්නේ නැහැ නේද? ලංකාවේ ගෑනු උදවිය අඳින සාරි 100%ක්ම වගේ වෙන රටවලින් මේ රටට පැමිණේ. කොහොමද රටක් දියුණු කරන්නේ? කොහොමද අපි ඉස්සරහට යන්නේ? එක්කෝ ලංකාවේ සාරි කර්මාන්තය බිහි කරන්න ඕනේ. ලංකාවේ කාන්තාව අඳින සාරිය ලංකාවේ නිපදවන්න. එහෙම නැත්තම් ලංකාවේ කාන්තා පාර්ශවය සාරිය වෙනුවට ලංකාවේ නිෂ්පාදනය කරන වෙනත් රෙද්දකින් හෝ වෙනත් ඇඳුමක් සුදුසු පරිදි තෝරාගත යුතුයි. මෙන්න මේක තමයි අපි කියන්නේ ආර්ථිකයේ සහ සමාජයේ පැවැත්ම එකිනෙකට බද්ධ විය යුතුයි. ඒ තුළ යම්කිසි ආකාරයක හාමනි එකක් එහෙම නැත්නම් සංහිඳියාවක් පැවතිය යුතුයි. මේක ආර්ථිකයක් ඉදිරියට ගෙනියන්න ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. ඔබ මගෙන් අහනවා මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබගේ දැක්ම කුමක්ද? ඔබ කරන්න යන්නේ මොකක්ද කියලා. එතෙන්දී මම ඔබේ ප්‍රශ්නයට පොඩි සංශෝධනයක් ඉදිරිපත් කරන්නම්. අපි ඕක මම නැත්තම් මගේ කියන එක වෙනුවට අපි නැත්තම් අපේ කියලා වෙනසක් කරමු. මොකද දේශපාලනයේදී මම කියන්නේ ඉතාමත්ම නොවැදගත් පුද්ගලෙක්. මම කියන චරිතයට දේශපාලනයේ මම දකින්න විදිහට නම් ඉඩක් නැහැ. අපි කරන්නේ මොකද්ද? අපේ දැක්ම මොකද්ද කියලා මම කතා කරන්නම්. දැන් මෙතනදී අපේ දැක්ම ඉතාමත්ම පුළුල්. ඒක ගැන මම මෙතනදී කතා කරන්න ගියොත් මම හිතන්නේ ඉතාමත්ම දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒක ප්‍රායෝගික නැහැ. ඒක නිසා මම කතා කරන්නම් මේ අපේ දැක්ම තුළ මගේ කාර්යභාරය. මගේ කාර්යභාරය විදිහට මම හඳුනාගෙන තියෙන්නේ, අපි හඳුනාගෙන තියෙන්නේ මේ රටේ උසස් අධ්‍යාපනය හා විද්‍යා සහ තාක්ෂණය ඉදිරියට ගෙනියන්නේ කොහොමද? එතුලින් ලංකාවට සාර්ථක සංවර්ධනයක් අත්කර දෙන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ අපි පැහැදිලිවම දකිනවා. පසුගිය දශක කීපය තුළ ලංකාවේ අනිත් සියලුම අංශ වගේම අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය කියන එකත් පැහැදිලි ආගාධයකට යොමු වෙලා තියෙනවා. උසස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන එකත් අද බොහෝ දේශපාලඥයන්ට ප්‍රශ්නයක්. දැන් මෙතනදී මම දකින විදියට නම් මේ ඇදවැටීමට ප්‍රධානම හේතුව වුණේ එදා ඉඳන් අද දක්වා සිටි දේශපාලඥයන්ට පැහැදිලි දැක්මක් හෝ ක්‍රියාන්විතයක් vision and mission කියන දේ තිබුණේ නැහැ. ඔවුන් හැම විටම බැලුවේ ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච ගැටලුවට ඒ පැලස්තරේ යෙදීම. මේක මේ විදියට ඇවිල්ලා මේ වෙනකොට මුළු උසස් අධ්‍යාපනය කියන්නේ තනිකරම පැලස්තර ගොඩක් වෙලා තියෙනවා. උසස් අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්න නම් අපිට පැහැදිලි දැක්මක් තියෙනවා, විෂන් එකක්. ඒ වගේම ඒ දැක්ම ක්‍රියාත්මක කළ හැකි පැහැදිලි සහ සාර්ථක වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේක අපි ක්‍රියාන්විතය කියනවා, නැත්නම් මිෂන් එක. දැන් මම කියන්නම් අපේ දැක්ම මොකක්ද කියන එක. උසස් අධ්‍යාපනයේ අනාගතයට ගෙනියන්නේ පළවෙනිම කාරණේ, ඒ කියන්නේ අපි දැක්මක්
ඉදිරිපත් කරනකොට ඒකේ තියෙනවා ප්‍රමුඛතා කිහිපයක්. අපි දැක්මක් ඉදිරිපත් කරනකොට ඕනම කාරණයක් සඳහා එහි ප්‍රමුඛතාවය අනුව යම් අංග කීපයක් අර්ථ දැක්විය යුතුයි. එතකොට අපේ උසස් අධ්‍යාපනය පිළිබඳ දැක්මෙහි අංග මොනවාද? මම ඒක ප්‍රමුඛතාවය අනුව කියන්නම්. පළවෙනි දේ තමයි යහපත් රටට වැඩදායක මිනිසෙකු බිහි කිරීම. ඌක තමයි අපේ දැක්මේ ප්‍රමුඛතාවය. ඒ කියන්නේ අපි සාර්ථක ඉතා කාර්යක්ෂම යන්ත්‍රයක් බිහි කිරීම නෙමෙයි අපේ උසස් අධ්‍යාපනයේ අරමුණ වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි මේ බිහි කරන යහපත් මනුෂ්‍යයාට හැකියාව තියෙන්න ඕනේ ලංකාවේ අවශ්‍යතාවයන් පරිපූර්ණ වශයෙන් සපුරාලන්න. ඊළඟ කාරණේ තමයි ඒ මනුෂ්‍යයාට හැඟීමක් තියෙන්න ඕනේ, ඒ බිහි කරන යහපත් මිනිසාට හැඟීමක් තියෙන්න ඕනේ ලංකාවට අවශ්‍ය දේ සපුරාලීම සඳහා තමාට ඇති වගකීම සහ යුතුකම පිළිබඳ. ඊළඟට හතරවෙනි කාරණේ විදියට අපි දකින්නේ අපේ දැක්ම තියෙන්න ඕනේ, අපේ අරමුණ වෙන්න ඕනේ ශ්‍රී ලංකාව මේ ආසියාතිකරයේ උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම. දැන් මම මේ කියපු කාරණා ටික සාරාංශ කරලා සංක්ෂිප්ත වශයෙන් අපේ දැක්ම ඉදිරිපත් කරන්නම්. ඒක තමයි ශ්‍රී ලංකාව ආසියාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් රටේ අවශ්‍යතාවයන් පරිපූර්ණ වශයෙන් සපුරාලිය හැකි ඒ පිළිබඳව යුතුකම් සහ වගකීම් පිළිබඳව මනවින් වටහාගත් යහපත් වැඩදායි මිනිසෙකු බිහි කිරීම. ඔන්න ඕක තමයි අපේ උසස් අධ්‍යාපනයේ දැක්ම. මෙතනදී බං අවධාරණය කරන්න ඕනේ උසස් අධ්‍යාපනය කියන්නේ මුළු රටේම සංයුක්ත ක්‍රියාවලියේ ක්‍රියාදාමයේ එක් කොටසක්. ඒකින්ද අපිට බෑ ඒක විතරක් ගලවලා ඉවත් කරලා උසස් අධ්‍යාපනයට පමණක් සීමා වූ දැක්මක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේ උසස් අධ්‍යාපනයේ දැක්ම අනුබද්ධ වෙන්න ඕනේ රටේ ප්‍රාථමික, ද්විතීක සහ අනිකුත් අධ්‍යාපන අංශවල දැක්මත් එක්ක. මෙන්න මේක හරි වැදගත්. දැන් මං අපේ මේ උසස් අධ්‍යාපනයේ දැක්ම කෙරේ අපි යන ගමනේ ක්‍රියාන්විතය මොකද්ද කියලා යම් පැහැදිලි කිරීමක් කරන්නම්. ඒක ඇත්තටම කෙටි කාලයකදී කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඉතා සංකීර්ණ විශාල ක්‍රියාදාමයක්. මම උත්සාහ කරන්නම් මේකේ කරුණු කිහිපයක් මේ වෙලාවේ ඔබට ඉදිරිපත් කරන්න. මම මෙතනදී තව එක කාරණයක් ඔබට ඉදිරිපත් කරන්නම්. මේ අපි ඉදිරිපත් කරපු දැක්ම කෙරේ ගමන් කරන්න ඉතා පහසුවක් වෙනවා මේ උසස් අධ්‍යාපනය කියන රාමුව තුළට අපිට ඇතුල් කරන්න පුළුවන් නම් අනෙකුත් තෘතීය අධ්‍යාපනික කාරණා සහ ක්‍රමවේදය. උදාහරණයක් හැටියට වැඩිදුර අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය නැත්නම් ඉන්ෆෝමල් එඩියුකේෂන්, මේ හැම එකක්ම මේ උසස් අධ්‍යාපන රාමුව තුළට ඇතුළු වුණොත් අපිට පහසුයි අපේ ගමන යන්න. දැන් අපේ ක්‍රියාන්විතයේ එක් කාරණයක් වේ යුත්තේ මේ උසස් හෝ තෘතීක අධ්‍යාපනය සම්බන්ධ ආයතන සහ පාඨමාලා විශාල විෂය පරාසයක් සහ ආකෘති පරාසයක් තුළ ව්‍යාප්ත කිරීම. මේක ගොඩක් වැදගත්. දැන් අපි ඉතා පැහැදිලිව පිළිගන්න කාරණයක් තමයි අධ්‍යාපනයේ නිදහස මේ රටේ සියලුම ජනතාවට තිබිය යුතුයි කියන එක.
ඇති හැකි අය වගේම නැති බැරි අයටත් තමන්ට හැකියාව සහ අවශ්‍යතාවය ඇති උසස් අධ්‍යාපනික කඩයිම් පසුකිරීමේ අවස්ථාව තිබිය යුතුයි. ඒ වගේම ආගම, කුල, ගෝත්‍ර, ජාතිය වගේ කාරණා මත අධ්‍යාපනයට තහංචි නොදැමිය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ලිංග භේදය අනුව, ගැහැණු පිරිමි වෙනස අනුව අධ්‍යාපනයට වැටබඳින්න බෑ කිසි කෙනෙක්ට. ඒ අධ්‍යාපනයේ නිදහස සියලු දෙනාටම උරුමයි. මෙන්න මේ කාරණය මං අවධාරණය කරන්නවා. දැන් ඊළඟ වැදගත් කාරණය තමයි රටේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඊට අදාළව දීර්ඝකාලීන සහ කෙටිකාලීන අධ්‍යාපන ප්‍රතිපත්තියක්, අධ්‍යාපන රාමුවක් ක්‍රියාන්විතයක් ඇති කිරීම. මේ සඳහා ඒ ඒ විෂයපතේට අදාළ විශේෂඥයන්ගෙන් පිරි විද්වත් කමිටුවක් අපි පත් කරනවා. ඒ විද්වත් කමිටුවේ කාර්යභාරය විය යුත්තේ රටේ ඊළඟ අවුරුදු 5, 10, 20 වගේ කාල වකවානු හඳුනාගෙන ඒ වකවානු, ඒ කාල වකවානු වලට අවශ්‍ය උසස් අධ්‍යාපනය මොකක්ද කියන එක, උසස් අධ්‍යාපනය බිහි කළ යුතු උපාධිධාරීන්, එහෙම නැත්නම් නිපුණතාවයෙන් හෙබි පුද්ගලයන් කවුද කියන එක හඳුනා ගැනීම සහ ඒ අනුව පාඨමාලා සහ ආයතන ඇති කිරීම. එතකොට මේ විද්වත් කමිටුවේ නිර්දේශ මත අපි රටේ උසස් අධ්‍යාපන ආයතන, ඒ ආයතනවල ව්‍යූහය, ඒ ආයතනවල පාඨමාලාවල ස්වභාවය තීරණය වෙන්න ඕනේ, තීරණය කරන්න ඕනේ, ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. එතනදී අපි බලන්න ඕනේ මේ පාඨමාලා, මේ අධ්‍යාපන ආයතන තුලින් අර අනාගතයේදී අපේ රටේ ඇතිවන අවශ්‍යතාවයන් සපුරාලීමේ හැකියාව තියෙනවද කියන එක. ඊළඟට අපි යනවා මේ ක්‍රියාන්විතේ මම හැමදාම කියන ඉතාමත්ම වැදගත් කාරණයකට. අපි උසස් අධ්‍යාපනය තුළින් බිහි කරන්න ඕනේ හැකි තරම් රැකියා උත්පාදකය. මොකද මේ උසස් අධ්‍යාපන අවස්ථාව රටේ හැමෝටම ලැබෙන දෙයක් නෙමේ. ඒක රටේ යම් සීමිත පිරිසකට ලැබෙන දෙයක්. මොකක්ින්දද? එකක් අවස්ථාව නැති වෙන්න පුළුවන්, අනිත් එක ඒ උසස් අධ්‍යාපනයට ගමන් කිරීම සඳහා වූ කැපවීම සහ හැකියාව නැති වෙන. ඒක නිසා මේ බිහිවෙන උපාධිධාරියා හෝ නිපුණතාවයෙන් යුතු පුද්ගලයා රැකියා ලාභියෙක්ට වඩා රැකියා උත්පාදකයෙක් බවට පත්වීම රටට ඉතාමත්ම යහපත්. මොකද ඔහු තමයි කාර්යභාරය රටේ භාරගන්නේ. අර උසස් අධ්‍යාපන අවස්ථාව ඇති වගේම උසස් අධ්‍යාපන අවස්ථාව නොලැබුණු පිරිසටත් රැකියා ලබා දෙන්න. මේ වෙනකොට මම හිතන්නේ ලංකාවේ 1%කටත් අඩුවෙන් තමයි උපාධිධාරීන් බිහි වෙන්නේ රැකියා උත්පාදකයන් විදියට. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ අඩුම ගණනේ මේක 20%ක් 30%ක් දක්වා වැඩි කරන්න. එතකොට රටේ රැකියා උත්පාදකයන් උපාධිධාරීන් තුලින් බිහි වෙනවා කියන්නේ මේ රටට මහඟු සම්පතක් ඇති වෙනවා කියන එක. මෙතනදී මම යනවා ඉතා වැදගත් කාරණයකට. මෙතෙක්කල් ලංකාවේ උසස් අධ්‍යාපනයේ පහළට යෑම, පසුබැස්ම පිටුපස තියෙන ප්‍රධානම සාධකයක්, දේශපාලනය, දේශපාලඥයන් විසින් වගහැර ගිය ප්‍රබල සාධකයක් තියෙනවා. අපි ඒක නිවැරදි කළ යුතුයි. ඒක තමයි ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සහ පාඨමාලා අඛණ්ඩ සහ නිවැරදි ගැඹුරු නියාමනයකට යටත් කිරීම. මේක සිද්ධ වෙන්න ඕනේ ඒ ඒ විෂයපතේට අදාළ විද්වත් කමිටුවක් මගින්, ඒ වගේම එක ජාත්‍යන්තර ප්‍රමිතියකට.
හැම විෂයකටම වගේ අදාළව දැන් ජාත්‍යන්තර ප්‍රමිති තියෙනවා. ඒ අනුව ඒ ප්‍රපීතීන්ට අදාළව මේ නියාමනය සිදු කළ යුතුයි. මෙතනදී පැහැදිලිව මම කියන්න ඕනේ මේ ජාත්‍යන්තර තත්ත්වයේ නියාමනය, තත්ත්වපාලනය සියලුම උසස් අධ්‍යාපන ආයතනය කෙරේ බලපෑ යුතුයි. ඒවා රජයේද එහෙම නැත්නම් පෞද්ගලිකද මුදල් ගෙවාද නොමිලේද කියන කාරණාවලින් ස්වායත්තව මේ නියාමනය සිදුවිය යුතුයි. මෙය අපේ උසස් අධ්‍යාපන ක්‍රියාන්විතයේ ඉතාමත්ම වැදගත් අංගයක් විදියට මම හඳුන්වා දෙන්න කැමතියි. දැන් උසස් අධ්‍යාපනයේ දී අපේ තිබෙන දැක්ම වගේම තමයි විද්‍යා හා තාක්ෂණ කටයුතු සම්බන්ධයෙනුත් අපේ තිබෙන දැක්ම මොකක්ද? අපි විද්‍යාව වගේම තාක්ෂණය දියුණු කළ යුත්තේ එය ලංකාවට ප්‍රයෝජනයක් ගත හැකි පරිදි. අපේ විද්‍යා හා තාක්ෂණ ඉදිරි දැක්ම පදනම් විය යුත්තේ ලංකාවේ දැනට තිබෙන ගැටලු මොනවාද, අනාගතයේදී සිදුවෙතැයි අපි අපේක්ෂා කරන ගැටලු මොනවාද, ඒ ගැටලු සඳහා අපිට විසඳුම් ලබා දිය හැකි, සාර්ථකව ඒවාට පිළියම් යෙදිය හැකි විද්‍යාවක් තාක්ෂණයක් අපේ රටේ තිබිය යුතුයි. මෙතනදී මම තව එක වැදගත් දෙයක් කියන්නම්. අපි බටහිර විද්‍යාව අනුව මෙරට තාක්ෂණය මේ වෙනකොට යම් ප්‍රමාණයකට ස්ථාපිත කරලා තියෙනවා. ඒක ඒ විදිහටම ඉස්සරහට ගෙන යා යුතුයි. නමුත් එය දේශීය වශයෙන් අපිට වැදගත් වෙන අපේ අවශ්‍යතාවයන්ට අනුකූල වෙන ආකාරයේ පර්යේෂණ සහ ඉදිරි වැඩසටහන් මත පදනම් වෙන ක්‍රියාවලියක් විය යුතුයි. දෙවැනි කාරණේ තමයි අපි මේ බටහිර විද්‍යාවෙන් අපි ලබාගත් විද්‍යාව හා තාක්ෂණයේ ඉදිරියට ගෙන යන අතරම අපේ දේශීය තාක්ෂණය ලංකාවේ පැවති පවතින සහ ඉදිරියට අපිට ගොඩනගාගත හැකි දේශීය විද්‍යාවක් තාක්ෂණයක් කෙරෙහිත් අපේ අවධානය යොමු විය යුතුයි. එතෙන්දී පැහැදිලිව කියන්න ඕනේ එය සිදුවිය යුත්තේ විස්කම්, හාස්කම්, දේව බල ඔය වගේ කාරණා ඔස්සේ නෙමෙයි. එය සිදුවිය යුත්තේ යම් පදනමක් තුළ. දැන් උදාහරණයකට කියනවා නම් අපේ යම් දේශීය දැනුමක් උපයෝගී කරගෙන අපිට රටේ තියෙන යම් ප්‍රශ්නයකට පිළිතුරක් දිය හැකි නම් අපි පිළිතුරු ලබා ගත යුතුයි. ඒ වගේම මේ පිළිතුර යෙදවිය යුතුයි. එහෙම නැතුව අපි හැමදාම අපේ දේශීය දැනුම, මිනුම, දේශීය වශයෙන්, පෞරාණික වශයෙන් අපිට තිබිච්ච ඥාන සම්භාරයේ ඔය වගේ දේවල් කතා කර කර ඉඳලා වැඩක් නැහැ. අපිට අවශ්‍යයි යම් නායකත්වයක්, යම් කිසි වැඩසටහනක් ක්‍රියාන්විතයක් මේ රටේ තියෙන දැනුම තාක්ෂණය අපිට අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු ඥාන සම්භාරය යොදවලා වැඩදායක යමක් ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම වැඩදායක යමක් ඉදිරිපත් කරන්නේ. දැන් අපි එහෙම කරනවා නම් අපිට පුළුවන් නම් හිතන්න උදාහරණයක් හැටියට පිළිකා රෝගය. අපිට පුළුවන් නම් අපේ දේශීය දැනුම උපයෝගී කරගෙන පිළිකා රෝගයට පැහැදිලි ඖෂධයක් නිෂ්පාදනය කරන්න, කරලා පෙන්නන්න මේක වැඩ කරනවා කියලා, මේ පිළියම සාර්ථකයි කියලා ලෝකේ මේක පිළිගන්නවා. එහෙම නැතුව අපි හැමදාම කියනවා නම් අපේ කලින් තිබිච්ච දේශීය දැනුම ඥානය තුලින් මේකට බොහොම ලේසියෙන
ඖෂධයක් හොයාගන්න තිබුණා කියලා. ඒකෙන් ලෝකෙට පළක් වෙන්නේ නැහැ. ලෝකේ ඒකට ඇහුම්කන් දෙන්නෙත් නැහැ. මෙන්න මේක අපි ඔළුවට ගන්නවා.